සටක් පමණ නැගෙනහිර ප්‍රදේශයට වෙන්න ඊයේ දිනේදී පැනමා දජේ යටතේ ගමන් කරමින් සිටි තෙල් නෞකාවක් විශේෂයෙන්ම ඉරාකේ ඉරාකයේ සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටි මෙම තෙල් නෞකාවේ හටගත් යම් කිසි තත්වයක් යටතේ ඇති වූ තත්වයක් යටතේ ඊයේ උදෑසන සිට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත් ගුවන් හමුදාවත් මේ හදිසි අවස්ථාව සමැදිව ක්‍රියා කිරීමට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා වූ කාල පරාසය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මේ හා සම්බන්ධ වෙලා මෙම නෞකාවේ මේ වන විට ගින්දරක් ගින්නක් ඇති වෙලා තිබෙනවා. මේ සමැදිව විස්තර සම්පූර්ණ විස්තර නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල් ක්‍රියාන්විත විසින් දැනුම් දෙයි. මේ සමැදිව මේ නෞකාවේ ගිනි ගැනීමත් සමගම එම නෞකාවේ සිටි අයවලුන් වෙනත් නෞකාවකට අසලින් ගිය නෞකාවකට රැගෙන ගොස් තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ නාවික හමුදා වෙත මේ සම්බන්ධව ශ්‍රී ලංකාව වෙත දැනු දුන්නන් පස්සේ ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව කටයුතු කරන අයලුන් සියලුම ආයතන කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙය සිදුවෙද්දී දැනු පරිදි මුහුදු සැතපු 38ක් දුරින් මේ තත්ත්වයේ තිබියත් මේ වන විට මේ නෞකාව විශේෂයෙන්ම එන්ජින් අක්‍රිය වෙලා තිබෙන හින්දා ගින්නර හින්දා එය පාවෙමින් පැමිණෙමින් පවතින ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබියා. අද දවස අද මධ්‍යාහ්නය වෙනකන් ඒ අනුව මේ වන විට මුහුදු සැතපුම 22ක් දුරින් මේ වන විට නෞකාව පැමිණලා තිබෙනවා. ඉතින් නමුත් මීට පැය දෙකකට පමණ කාලයේ ඉහතදී ඉඳලා මේ නව ශ්‍රී ලංකාව දෙසටම පමණක් නොව දකුණු මුහුදු ශ්‍රී ලංකාවට සමාන්තරව දකුණු මුහුදට පාවෙමින් යමින් පවතිනවා. ඉතින් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා විශේෂයෙන්ම නාවික හමුදාව ගුවන් හමුදාව විසින් මේ සැමැදිව විස්තර විශේෂයෙන්ම ඡායාරූප සහ සියල්ලක්ම ලබා දීලා තිබෙනවා. නාවික හමුදා මේ දැනගත් විගසම නාවික හමුදාවේ දෝරා යාත්‍රාවක් මේ ස්ථානෙට ළඟා වුණා ඊයේ දිනේදී. ඊන අනතුරුව නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් ඉන්පසුව මෙම ස්ථානෙට ළඟා වුණා. ගුවන් හමුදා පැත්තෙන් ගත්තම මේ දක්වා MI-17 ගුවන් යාන යොදවලා වතුර ගිනිගත් ප්‍රදේශයට නෞකාවේ ගිනිගත් කොටසක පමණයි ගින්දර තිබෙන්නේ. ප්‍රදේශයට වතුර යොදමින් ඒ ගින්න නිවන්නට පාලනය කිරීමට මේ වෙනතෙන් ප්‍රයත්නක යෙදලා තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නාවික හමුදාවෙමුත් ඒ තත්ත්වයම ගින්න නිවීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම නාවික හමුදාව ඉන්දියානු නාවික හමුදාව වෙරළ ආරක්ෂක කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්දියානු නෞකා ඒ වගේම ඉන්දියානු වෙරළ ආරක්ෂක නෞකා මේ ප්‍රදේශයට ඊ දිනෙම පැමිණියා. වුණොත් වතුර වලට අමතරව අපි දන්නා ෆෝම් ඒ නැවවිත විදිලා තියෙනවා. ඒ ආකාරයෙන් තවමත් ඒකට ෆෝම් පුර දානවා. ඉතින් නැවේ ගින්න පාලනය කිරීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ ඉන්දියානු නාවික සහ ඒ වෙරළ ආරක්ෂක නෞකා මසින් කරනු ලබනවා. ඉතින් අපේ රටේ පැත්තෙන් ගත්තම මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කුතුහලයේ ලක් වෙලා තිබෙන්නේ මේ තිබෙන විශේෂයෙන්ම තෙල් සම්බන්ධයෙන් තෙල් මේ වෙනකොට දැනුම් දීලා තියෙන ප්‍රමාණයට මෙට්‍රික් ටන් 2,00,000ක් පමණ ආසන්න ප්‍රමාණයක් මේ නෞකාවේ ඒ ක්‍රූඩ් ඔයිල් කියන තෙල් තිබෙනවා. ඊට අමතරව නැවේ ඒ නෞකාව ගමන් කරන්න
තව 170000ක 1700ක පමණ ප්‍රමාණයක් ඒ නැවේ තිබෙන බවටයි ආරංචි වෙන්නේ. ඉතින් මේකයි තිබෙන තත්ත්වය. ඉතින් ශ්‍රී ලංකාව තුලින් පාලනය ව්‍යුත්තේ අපේ රටට බලපාන ආකාරයට නැව මේ ගිනි ගන්න එක පාලනය කිරීමට කළ යුතු සියලුම ප්‍රයත්නන් අපි දරනවා. අසල්වැසී ඉන්දියාව අපිට උදව් කරනවා. වෙනත් රටවල් උදව් කරන්න මේ වෙනකොටත් අපිට සම්බන්ධ වෙලා තිබෙනවා අවශ්‍යතාවය අනුව. ඊට අමතරව මේ පාලනය කරනත් එක්කම තවත් නෞකා මේ බාජ් අරන් ගිහිල්ලා මේ නෞකාව මේ පැත්තට ලංකාව පැත්තට පැමිණීම වළක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් අපි රැගෙන තිබෙනවා. ඊට අමතරව යම් කිසි ආකාරයෙන් මෙහි තිබෙන තෙල් එළියට එනාවොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නාවික හමුදා සහ මේ ඉන ආයතනවල උන් මේ සම්බන්ධව ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ සඳහා මේ තෙල් ශ්‍රී ලංකා මුහුදු තීරයට නොපෙමෙන ආකාරයට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමටත් සියලුම පෙරවල් අපි ආරම්භ තිබෙනවා. ඉතින් මේකයි தත්ත්වය. මම හිතන්නේ විශේෂයෙන්ම ඔබ සීලා දෙනාම අවශ්‍යතාවය දැනගන්න ඇති නාවික මේ தත්ත්වය මේ සඳහා අවශ්‍ය සියලුම නාවික හමුදා තොරතුරු මම හිතන්නේ නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ක්‍රියාන්විතට මම බාර කරනවා. නැවේ தත්ත්වයයි අදට මේ தත්ත්වය දැන් තිබෙන தත්ත්වය සම්බන්ධව